ඒහි පසිකෝ ඒහි පසිකෝ එන්න එන දරුමය දකින්න. නමුෝතස්සෙ භගවෙතුොවරහතුෝ සම්ම සම්බොද්දස්ස නමුතස්ස භගවෙතුවරහතුෝ සම්ම සම්බුද්දස්ස නමුතස්ස භගවතුවරහතු සම්මා සම්බුද්දස්ස පුනපපුුණං ජායටමීියතිච පුනප නං සීවතිකාය හරන්ති මග්ඥලදදා අපපුනම්භවාය නපුනපුනන් ජායති බූරඥටටි එභාගගවත් වූ අරහත්තුූ දසබලධාරී සර්වච්්‍ය තතාගත සාක්්‍ය මනන්ද්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා අපගේ නමස්කාරය වේවා හිමිදිරි පාන්දරින්ම තමන්ගේ ජීවිතයේ තුළ උතුම්මූ කුසල ධරමයක් උපදවා ගන්න තෝනිකෙන අදහස ඇතිකරගෙන සත්පුරුෂ භාවයෙන් යුක්තව ඒ පස්සිකෝ වැඩසටහන්න නරබන්නට හැමදාම වගේ ඒකාත්මික වෙන කාරුනිික සත්පුරුෂ පිංවතුනි අද උදෑසනත් හිමිදිරි පාන්දරින්ම එහි පස්සිකෝ වැඩසටහන්න තුළින් අපේ පින්වත් හැම දෙනාගේම නිවසට වැඩම කරමින් අදත් අපි සූදානං වෙන්නේ තවත් ජීවිත සූපත්කර ගැනීම සඳහා අපේ ජීවිතයේ නිවැරදිව ගතකිරීම සඳහා භාගගතුන් වහන්සේ විසින්, මහා කරුණාවෙන් යුතුව දේශනාකොට වදාරන්නට දුන තවත් ධර්ම පරියායක් ඔබට අද දවස කියලා දෙන්නට. ප්‍රථමයෙන්ම අපි ප්‍රාර්ථනා කරනවා, අපේ පිංවත් හැම දෙනාම් අද දවස ආරම්භ කරන මුොහොතේ. හදවතෙහි දරාගෙනයම් යහපත් පැතුමක් දවස ආරම්භ කරානම් උතුම්මූ බුද්ධරත්නී සතු අනන්ත ගුණානුභව බලයෙන් ධර්මරත්නය සතු අනන්ත ගුණානුභව බලයෙන් සංගරත්නය සතු අනන්ත ගුණානුභව බලයෙන් ඒ සිලූම යහපත් සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් සියල්ලක්ම මුදුන් පත් කරගෙන පාපෙන් වැලකුණ පිණිහි හෙසිරෙන පුුණ්්‍යවන්ත දවසක් බවට දවස පත් කරගන්නට අපේ පින්වත් කල්්‍යන මිත්‍ර ශ්‍රාවක හැම දෙනාටම ශක්තය දහෙරේ වාසනාව සැලසේවා කියල මෙත් සිතින් අපි පාර්ථනා කරනවා. පිමතුන මේ මොහොතේ පින්වත් හැම දෙනාම මේ ලෝකයේ තියන ශ්‍රේෂ්ඨතම පුුණ්්‍යවන්ත භාවයක් උපදවා ගන්නට සෝදානංගෙන මොහොත මොකක්දේ ශ්‍රේෂ්ඨතම පුුණ්්‍යවන්ත භාවය ධර්මශ්‍රවනය කිරීම නම් වූ පුුණ්‍යවන්ත භාවේ. මේ ධර්මශ්‍රවනය කරනවා කියන එක පින්වතුනි මහ ශ්‍රේෂ්ඨ පින්කමක්. මේ සම්බුද්ධ ශාසනය තුළ සිෙද්ධ කරගන්න තියෙන පුුණ්‍යධර්මයන් අතර මහා ඉහල පින්කමක් තමයි භාවනාමය කුසලේ කියලා කියන්න. අපිට පුළුවන්කම ලැබෙනවනම් මේ සිටේ, අකුසලයේ බලවන්ත භහාවේ අකුසලේ ක්‍රියාත්මක කිරීම දුරු කරල දාලා කුසලය හිතට පුරුදු කරන්න පුළුවන්නම් ඒක ඉතාම බලවන්ත පුුණ්්‍යවන්ත භාවයක් භාවනා මේ කුසලේ කියලා කියන්නත් යම් වෙලාවක අකුසල් දුරුකර කර දුරුකරර කුසලේ මේ හිතේ පිහිටවනවනං කුසලේ මේ හිතට හුරු කරනවනම් පුරුදු කරනවනම් එක භාවනා මේ කුසලයක් වෙන ධර්මස්ශ්‍රවනය කරන මොහොතෙත් පින්මුතුනි පහන් සිටින් යුතුව තතාගතයන් වහන්සේ ගැන පැහැදීමක් ඇතිකරගෙන. මේ සිත එකඟ කර ගනිමින් ධර්මශ්‍රවනය කළොත් ඒ කියපු ක්‍රියාවලියම සිද්ධ වෙනවා. එනිසා ධර්මස්ශ්‍රවනය කිරීම භාවනාමය කුසලයක් ඔබ මොන කටයුත්ත කරමින් හිටියත්. ඔබ සිතේ එකඟ කරගෙන සිත නිවාගෙන සිත සෝපත්වෙන විදිහට මේ වචනයක් වචනයක් පාසාහිත පිහිට වාගෙන ශ්‍රවනය කළොත් කුමන ධර්ම දේශනාවශ්‍රාවණය කළත් පින්වතුන ඒ භාවනාමී කුසලයක් බවට පත් වෙනවා. ඉනිසා උදේ පාන්දරම දවසේ කටයුතු ආරම්භ කරමින් ලෝක තින උතුම්ම පුුණනිවන්ත භාවය තමන්ග සිත තුළ උපදවා ගන්නට මේ අවස්ථාව සලසා ගැනීම පිළිබඳව අපේ පිංව ශ්‍රාභ කැත්තු හැම කෙනෙක්ම සතුට වෙන්නට ඕ. තින් එහෙමනං ඔබට අප යෝජනා කරමින් මේ සිත නිවාගන්නට මේ ධර්මය මේ වචන උපකාර කරගන්නට කියලා අද දේශනාවට සාමන් වහන්සේ යොමු එන්න කල්පනා කරනවා. අදත් දේ පාන්දර අපි කතා කරන්න පින්වතුනි සයුත්තනි කාය පලවිනි පොතේ තුන්සේ දහවෙන පිටුවේ අන්තර ගත වෙන සූත්‍ර දේශනාව. අපි ගොඩාක් වෙලාවට මේ සූත්‍ර දේශනා ඇසුරු කරගෙන ධර්මකරුණු සාකච්ඡා කරන්නේ සූත්‍ර දේශනාම ඔය ඇත්තන්ට කියල දෙන්නේ ස්වාමින් වහන්සල හැටියට අපේ වගකීම තමයි ඔය ඇත්තු බුදුරජාණන් වහන්සේ කිරී පහදවන එක ධර්මය කිරී පහදවන එක සංගරත්නය කිරී පහදවන එක තුනුරුවන් කෙරෙහි ඔය ත්තංගි සිතෙහි පැහැදීමක් ඇතිකරවන එක ස්වාමින් වහන්සේලා හැටියට අපට තියෙන වගකීමක් බවට පත් වවා ඒ සඳහා අපිට හිතන්න දේවල් අපිට දැනෙන දේවල් කියලා හරියන්නේ නෑ. අපි කිව යුතුවන්නේ බුදුරජාණන් වහන්සගේ බුද්ධ වච්චනයයි. ඒ බුද්ධ වචනය අහගනිද්ද තමයි මේ ලෝකයේ ශ්‍රාවකයන්ට ශ්‍රද්ධව උපදින්. අපිට දැනෙන අපිට තේරෙන දේමපි කියන්න ගියොත් අහගනින්නකොට අහගනි අගේ හදවත් තුළ තවත් තවත් අය පිළිබඳව උපදිින්න පුළුවන් පහත් කොට හිතන්න පුළුවන් අවඥඥාවට ලක්වන්න පුළුවන් මොක දේය අපගේ මතයක් වන නිසා. හැබැයි තතාගතයන් වහන්සේගේ වචනය දේශනාව අදහස මත ඉදිරිපත් කරනකොට ඒ අහගනින්න කෙනාගේ හදවත සිත පින්මුතුන ඒ කාන්තයෙන්ම නිවෙනවා. එ නිසා තමයි අපි සූත්‍ර දේශනා ඇසුරු කරගෙන ඒ දේශනාවල සඳහන් වෙන ධර්ම කරුණු පමණක් ඔය ඇත්තන්ට කියා දෙන්නට මියත්සාහ කරන්නේ. කල්පනා කරන්න ඉතින් අද අපි කතා කරන සූත්‍ර දේශනාවට පොඩ්ඩක් අවධානයමු කළත් විහතු නි මේ දේශනාවේ අපේ ජීවිතවල නැවත නැවත සිද්ධ වෙන දේවල් ටිකක් ගැෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඒ නැවත නැවත සිද්ධ වෙන දේවල් අපි නවත්ත ගන්න ඕන කියෙන අදහස මේ දේශනාව තුළින් අපි අපේ ජීවිතයට ඇතිකර ගන්න ඩෝල් මේ දේශනාවේ නමේ නම තමයි පින්හතු උදය සූත්‍රය උදේ කියල කියන උදාව කියෙන අදහස දැ අපි සිංහලින් උදේ කියලා කියන්නෙත් උදස්සනටන මේ උදේ කියල කියන මේ උදාව කියන අදහස කෙසේ නමුත් මෙතන මේ උදේ කියල කියැෙන බ්‍රාහ්මණයකුගේ නමක් මේ බ්‍රාක්්මණය හැඳින් මේ උදේ බ්‍රාක්්මණ කියලා හැටියේට මේ උදේ බ්‍රාක්්මණය අරමුණු කරගෙන භාගුතුන් වහන්සේ දේශනා කරපු නිසා උදේ සූත්‍රය කියල මේ දේශනාවට කියනෝ දැම් පින්වතුනි මේ දේශනාව කරන කාලෙ ාගතුන් වහස සවැත්වෝර ජේතවනාරාමය වැඩහිටේ බව තමයි ධර්මය සඳහන්න්නේන. පිමුතුනි හැමදාම උදේසන භාගුතුන් වහන්සගේ ජීවිතයේ තිබු කටයවුත්තක් තමයි මහාකරුණා සමාපත්ති නානයට සමවැදිලා මේ ලෝක සත්වයාදිහා භාගුතුන් වහන්සේ කරුණයසින් බලනො. පින්වතුන ආශ්චරයමත් කාරණයක්. බුදුර ජාණන් වහන්සේ නමක් තුළ පමණක් පවතිනි සුවිශේෂී, ියා මේ මහාකරුණා සමාපත්ති ඥානයට සමවැදිලා ලෝකයේ දිහා බලන්නකොට කතාගතයන් වහන්සේගේ පිහිට පිළිසරණ අවශ්‍යම කරණය වෙෙන්ඉන් වසෙන් තතාගතයන් මහසර දකින්න පුළුවන් බව සඳහන් එනවා. කොහොම දෙක පේනව කියල සඳහන් වෙන්නේ හරියට නිියුන කලු පාට වන අඟුරු ගොඩක් මැද්දේ දැවන්න ගිනිපු පුරක් අගුරත් තිබ්බුත් ඒ වෙෙන් වෙලා පේනවා ඒ වගේ භාගතුන් වහන්සට මේ සමස්ත ලෝකීම්ම තතාගතයන් වහන්සගේ කරුණාව පිහිට අවශ්‍ය වෙන්නේ කවුද ඒ අ අර මහා කරුණා දැලට හසුවෙන්න බව ධර්මයෙන් සඳහන් වෙනවා. ඒ මහා කරුණා දැලට හසු වනාම තතාගතයන් වහන්සේ ඒ තැනැත්ත කොතනද ඉන්නේ ඒ තැනට වැඩම කරනව පින් උතු මොනතරම් ඈතකි හිටියත් මොනවිදිහි ජීවිතයක් ගත කළත් බුදුරජාණන් වහන්සේ මනාපූණත් උන්වහන්සට අමනාපූුණත්ඒයි සොයාගෙන වැඩම කරලා පිහිට වෙන බව ධර්මය සඳහන් වෙන. ඒ නම් පින් උතුනි ඔබත් මමත් කොච්චර වාසනාවන්ත ද බාලන්න පින් උතුනි එවන් සාාස්තෘන් වහන්සේ නමක් ශ්‍රාවකත්තය ලැබීම එනිසා එවැනි කරුණාවන්ත ශාස්රූන් වහන්සගේ ශ්‍රාවකයන් හැටියේට අපිත් අපේ ජීවිතේ කරුණාව කියනක ඇතිකර ගණඩ ඕ. කරුණාවින් යුක්තව කටයුතු කරණඩෝනි එදා උදේ පාන්දර භාගතුන් වහන්සේ මහා කරුණා සමාපත්ති ඥානයන් මේ ලෝක දිහා බලනකුට උදේ කියන බ්‍රාක්්මණය දකින්න ලැබෙනවා එදා උදේ කියෙන බ්‍රාක්්මණය ග නිවසට භාගතුන් වහන්සේ පණඩ පාති වැඩම කලා පිණඩපාත වැඩම කලාාම කිසීම කතාවක් නැතුව උදේ කියෙන බ්‍රාක්්මණය පින්ඩ පාති පිළිගැන්වා වචනයක් වත් කතා කලේ නෑ ාගුතුන් වහන්සත් වචනයක් වත් දශනානකොට පින්ඩපාත පිළියරගෙන වැඩම කළ. දෙවිනි දවසි භාගතුන් වහන්සේ වැඩම කළ දෙවිනි දවසි ධානය හොඳවට පිළිගැන්නවා. තුන්වෙනි දවසි භාගතුන් වහසේ වැඩම කලා තුන්ගනි දවසි එකක් දාන පිළිගන්නනකොට මේ බමුණ පොඩ්ඩක්ම අක මැති හිතක් අමනාප හිතක් ඇතිකර ගත්ත ඇතිකරගෙන කිව්වා මේ ආහාරවල රසේට ගිජවුණ මේ මහන, නැවත නැවත පින්ඩපාති වඩි නෝකෝ මගේ නිවසට. පින්ුතනි බුදුරජාණන් වහන්සේ දවස් තුනම පින්ණඩ පාතිවැඩි ඔන්න ඔය වචනය බලාපොරොත්වී. මෙහට පිහිට වෙන්නේන මේ ධර්මය දේශනා කරන්න අවස්ථාව හදාගන්නන්නේ බුදු හාමුතුරු වැඩම කළින්. වහස එක පාර මේකට කරුණු කියන්න ගිය නෑ. මෙයා මේ නැවත නැවත ආහාරයට ගිජු වෙලා මේ ශ්‍රමණය මනත්ත මේ මහන. ගේ ගෙදරටේ නො කියලා තරහහිෙන් කිව්වා ශ්‍ර්ධාවක් නෑනෙ දැම් මේ වෙලා බුදුරජාණන් වහන්සගෙන ගෞරවයෙන් කතා කරන්න මෙන්න මෙහෙම මේ වචන කිව්වා හම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි නැවත නැවත මේ ලෝක වෙනදේ වල්ටිකක්. නැවත නැවත මේ ලෝකී සිද්ධ වෙන දේ වල් ටිකව. පංවතුනි ඒ අතරින් ඔබටත් මටත් විදගෙන යන සංසාර ගමනි. ඉන්න තාක්කල් නැවත නැවත මුහුණ දෙන්න වෙන වටිකක් තියෙනවා. ඒ මුහුණ දෙන්න වෙන දේවල් පින්වතුනි සැප සහගත සූ සහගත හොඳ දේවල් නෙවේ. එ නිසා නැවත නැවත මේ සංසාරයේ මුහුණ දෙන්න වෙන දේවල්වෙලින් ගැලවෙන්න කියලයි. භාගතුන් වහන්සේ අනු සහසනා කරන්න ටෙදුන. දැම බමුණකුවනේ නැවත නැවත මේ ආහාරයට ගිජෝන ශ්‍රමණයන් වහන්සේ මගේ ගෙදර පින්්ඩපාති වඩිනව කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනා. න පුනංචේව වපන්ති බීජං. පුනපුනං වස්සති දේව රාජා. පුනක් පුනං කෙත්තං කස්සති කස්සකා පුනක් පුනන් ද්‍යමුපේහි නතා ටනම්මටක් කරනවා. බබුණ මේ ලෝකේ තුළ මිනිසුන් නැවත නැවත විබීජ වපරණවයි කියලා කිව. හොඳට බලන්න ලෝකේ තුළ අපි දන්න කාරණය කුමරක් එක පාරක් වැපරෝ කල නවත් තන්නේ නෑ නවත නැවත මේ බීජ වපුරණ එක සිද්ධ වෙනවා ලෝකයේ තුළ. එක හැමදාම සිද්ධ වෙන දෙයක් දෙවතාවකින් නවතින්නේ නෑ. පුනක් පුනං වස්සති දේවරාජ. මේ වැස්සට අධිපති දෙවිවරු නැවත නැවත වැස්ස වස්ස වනවකිව මේ ලෝක එකත් ලෝක තින ධර්මතාවයක් නැවත නැවත වහිනවා. ඒ වගේම පුනප් පුනං කෙත්තං කසති කස්සක. නැවත නෙවත වහින්න වහින්න ගොව මුකද කරන්නේ කෙත්වතු නැවත නැවත සකස් කරලා වපුරනවා. උපුනන් දන්නමු පෙහිටානම් ඒ නිසාම ගෙවල්වල මිනිස්සුන්ට මේ ධනදාන්නේ ලැබෙනවා කියලා කිව දැම් බලන්න පින් තුන නැවත නැවත අපි ජීවතා ජීවිතය පවත්වන්න අවශ්‍ය කරන රැකී රක්සාදිය කළොත් තමයි අපට ජීවිතය ගත කරන්න පුළුවන් කමතියෙන්නේ යහපත්ත. මෙතන මේ මතක් කරන්න පින් තුනි ජීවත්වෙන කෙනාට ජීවත්වීම සඳහා නැවත නැවත මහන්සි වඩ වෙන ඔයඇත්ම බල. දව ැකියාව කරලා මහන්සේ කියලා හිත දවසි ඉන්න බෑනි හිට දවසත් රැකියාව කරන්න එප අනිකත් කරන්නපැ ඒනම් ජීවත් වෙන තාක්කල් ජීවිතයේ ජීවිත් කරවීම සඳහාපිට ලොකු මහන්සයක් ගණඩවෙන. මේ සංසාර පින්මුතුනි ජීවිතයේ ජීවත් කරවන්න අපි කොච්චර මහන්සුනාද කියනවනම් අපිට හිතාගන්නවත් බැරිතරන් මහන්සියක් අපි අරන්තියනවා. තාමත් මේ සංසාර ඔබ, ජීවිතයේ පැවැත්වීම සඳහා මහන්සි වෙන කෙනෙක් නේද. හොඳට කල්පනා කරලා බලන් එම නම් පින්වතුනි ජීවිතය ජීවත් කරවන්න. මහන්සි වෙන හැටි හොදට සමාජයේ දිහා බැලුවොත් අපේ ඇත්තන්ට නුවනින් කල්පනා කරලා බලන්න ඕනි. ලෙඩයි කියලා සමහරයට ඉන්නනෑ අනි මට අමාරුයි කියලා ඉන්නනෑ මුන්න තරන්නම් මහන්සියක් ජීවිතය පැවැත්වීම සඳහා ඔබට කරන්න වෙනවද මේ සංසාර ගමන ලබාගත්තම මනුස්ස ජීවිතේ තුළ එ සසර නැවත නවත අවිදිින්න වෙනවා කියලා කියන්නේ. ඔයට වඩා මහන්සිවෙන්න වේවි ජීවිතයේ පැවැත්වීම සඳහා පින්වතුනි. ඔන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කරලා එළඟට දේශනා කරනවා පුනක් පුනං කීරති දූහන්ති මේ කිරිගන්න අය නැවත නැවති කිරිගන්නවකි ගවයන්ගේ එකකාලිතිබුණු උදාහරණ මතු කරලා මේ බමුණට ධර්මකතාවක් භාගතුන් වහස කියන්නේ යන්නේ. කිරිගන්නා අය නැවත නැවත ගවයන්ගින් කිරිගන්නවා පුනක් පුනං වච්චෝ උපේටි මාතරං ඒ කිරිගන්නකොට ගව පැටවුන් එලවෙනවා ගව දෙන ළඟ. එලෙවුවත් නැවත නැවත ගවවැටව් මේ එල දෙන ළඟට පැමිණෙනවා. ඒ වගේම පුනක්පුනං කියීලමතිී පදන්තයේ සඳහන් කරන පුනප්පුනං ගබ්බම උපේපි මාතු මේ සයන සංසාර ගමනේ කතාගතයන් වහන්සේ දේශනා කරනවා. නැවත නැවත මේ මෞකුසවල් වලට ආදයට එන්න වෙනවා පිට. නැවත නැවත උපදින්න සිද්ධ වෙනව සංසාරගත ජීවිතේ. ඇයි නැවත නැවත උපදින්න සිද්ධ වෙන්න මොකක් නිසාද පින්වතුනි අපේ හිතේ තන්හාව තියෙන නිසා. මේ තන්හාව අපේ හිතේ ක්‍රියාත්මක වෙන තාක්කල් මේ ලෝකේයට සසර ගමනට ඉන්ද්‍රියන් පිනවීමට තන්හාව අපේ හිතේ ක්‍රියාත්මක වෙන තාක්කල් ගබ්බ මොපේටී. මේ නැවත නැවත මේ මෞකුසවල් බලට එන්න සිද්ධ වෙන. බලන්න පින්වතුනි ඉපදීම නම් වූ දුක සංසාරය අපිට මොන තරන්නම් මුහුණ දෙන්න වෙන කාරණාවක්දකෙල්. සංසාරෙ කොච්චරණං අපි ඉපදිලා තියනවදි කියලා කල්පනා කරලා බලන්න පින්වතුනි. ඉපදිච්චවාර අනන්තයි අප්‍රමාාවනයි පින්වතුනි. තාමත් මේ සංසාරගත ජීවිතය අපි ඉපදෙන අය. ඉපදීම නතර කරලා නැහැ පින් වතුන අපි කිසි කෙනෙක්ම මතක තබාගන්න. එනිසා මේ උදේ කියන්න බමුණට බුදුරජාණන් වහන්ස සහිගන් වෙන සීකල්පන උප උපදවන බමුණ ඔබ මේ මා නැවත නවත ඔබේ ගෙතරට ආහාරයට ගිජවෙලා පින්ඩ පාතට වඩිනුවකිවට නැවත නැවත සිද්ධ වෙන දේවල්ල මං ඉදිල ඉවරයි දෙම් බලන්න පින් උතුනි බදුරජාණන් වහන්සේ නැවත නවත වෙන දේවල් වලින් ගැලවුණාද නැද්ද. උුහස සංසාර ජීවිතය ජීවත් කරවන්න මහන්ස වෙන්ඩ අවශ්‍යනය උන්හසයකින් ගැලවුණ. හස නවත උපක්ර ය ගමනිනුත්තුන් හස ගැලවිලාතයෙන්. හැබේ අපි පින්වතුනි තාමත් නැවත මේ සසරට වැටන ගතිස භාාවින් යුක්තනේද කියලා හොඳට නුවනින් කල්පනා කරන්න ඕනේ ඔබ පංවතුනි. ඔබට ලැබුණ මනුස්ස ජීවිතයහෙනක් මේ නැවත නැවත සංසාරයේ පෝෂණය කරන. සංසාරය වඩන පවත්වන තන්හාම නැතිකිරීම සඳහා මහන්සි ගතයුතුව තිබෙනවා. පින්වතුන් අප මේ නැවත නැවත උපදිින්නේ මොක් නිසාද. අවිද්‍යාය නියුතෝ ලෝකයේ. මේ මුළු ලෝකී අවිද්‍යාවෙන් වෙහලා තියෙන්ෙ කිව බුදුරජාණන් වහන්සේ. මොකදද මේ ලෝකයේ කියලකෙන් අපේ ජීවිතය නම් වූ ලෝකයේ අවිද්‍යාවෙන් වැහෙල තින්. ඒ අවිද්‍යාවෙන් වැහුණ අපේ හදවතට මේ සංසාර ගමන තියෙන බයාන්නකකම පේන්නේ දැනින්නෑ සතරාපායක් තියෙන ඒ සතරාපායට වැටෙන්න පුළුවන් මේ අන සංසාර ගමන මහා දුකක් තියෙනවා කියලා පේන්නේ දැනන්නේ නෑ ඒ නිසාම සසර නැවත නැවත ප්‍රාර්ථනා කරනවා අපි සසර නැවත නැවත තියෙනව නම් හොඳයි කියලා අපිට හිතෙනව කල්පනා වෙන. ඒ නිසාම අපේ සිත නැවත නැවස්ත උපතක් කරායන විදිහට සැකසිනාව පින්හතුන අපි දන්නේ නැතවුණට අපි කල්පනා කරන්නේ නැතිව වනාන් එහම් මේ නැවත නැවත දේවල් කරන්න අපි යොම වෙනවා කියන සසර තමයි හදන්න පින්වතුන්. සසර තමයි අපි මේ සකස් කරගන්න පින්වතුන. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. න්පුනං යාචකා යාචන්ති මේ ලෝකයේ තුළ හිඟන්න නැවත නැවත සිංහ කනව යාචක ජීවිත ගත කරන යාචකෝ නැවත ත ඉල්ලාකමින් ජීගත්ත එන්න පුරුදු වෙලාඉන්න. ඒවගේම පුනප්පුනං දානපති දදන්ති. එහෙම ඉල්ලන් ඉල්ලන්න දානපතියෝ නැවත නැවත දන් දෙනවා කිව. එන්න පින් ඔතුනි මේ ජීවිතේ දානී අපිට පුරුදු කරන්න පුළුවන් කුමක් නැතිකරගන්නද තන්හාම නැතිකර ගැනීම. දානය ගැෙන කතා කරනකොට පින්වතුනි ධනය නිවන් අවබෝධ කරගන්න උපකාරවන ප්‍රතිපත්තියක් හැටියට තමයි තතාගතයන් මහන්සේ ප්‍රතිපත්ති විස්තර කරන තැන්වල දක්වලා තියෙන. චිත්තා ලංකාරෙන දානන් දේති යම් කිසි කෙනෙක් දානමය පින්කමක් කරනවනං මගේ සිත සමත විදර්ශනා භහාවනා ගුණ ධරම දියුණු කරගන්නට මේ දානය උපකාරවීවාලක දාන පාර්මිතාවක් ප්‍රතිපත්තියක් කිව. එහනම් පින්වතුන මේ දානයකන එක පුරුදු කරන්න පුළුවන් කුමක් නැති කරන්නද තන්හාව නැතිකරන්න හැබයි ඉතිං ඒ හරියටම කරන්න ඕන්. දීලා නැවතේ ගැන හිතල කණගාට වෙලා කම්පාවෙන්න යන්න හොඳ නෑ අතින් අතහරිනෝ වගේම සිතින් අතහරින්නත් අපි හොඳට මහන්සිගන්න ඕන පින්වතුන සමහරය අතහරින්නේ අතින් විතරණ හිතින් අතහරින්නේ? අතහැරලා හිතින් කල්පනා කරකරී න්න. හෙමවෙන්න හොඳ නෑ අපි අතින් අතහරිනව වගේම සිටනුත් ඒ දේ අතහරින්න පුරුදු වෙනවනං ඒ සැබෑම දීමනාවක් බවට පත්වෙන. එහ දන්දීමෙන් තන්හාව නැති කරගන්න අපි මහන්සි ගණ්ඩ ඕන පින්වතුනි දන්දීම කෙන අතහැරීම තමන් සන්තක දේවල් අන්නගේ යහපත පිණිස සැපේ පිණිස පරි්‍යයාග කරන්ත පුළුවන්නං අතහරින්න පුළුවන්නන්. කට දානය කියල ධර්මය සඳහන් කරනවා දානය ඒ කාන්තයම තන්හාව නැති කරගන්න උපකාරවෙන කාරණාවක් හැබැයි සසර සැප බලාගෙන ප්‍රාරථනා කරගෙන යද ඇද දානය කරන්න ගියොත් එහෙම ඒ එක වෙන්නේ නෑ. ඉළඟට බුදුරජාණන් වහසේ මතක් කරනවා පුනප්පුනන් ධනපතින් දදිත්වා. මේ ධන්පතිවරු නිතර නිතර දානය දීලා පුනප්පුනන් සග මුපෙන්තිිටානාව ැවත නවත සුගති ලෝකවලට එන්න පුළුවන් කම ලබාගන්නවන්න කොහට දෙන්න පුළුවන් කම ලැබෙන්නේ සුගති ලෝකවලට එනම් පින්වතුන ඔබත් මමත් මේ මනුස්ස ලෝකට ආවේ දානමානාදී පින්කම් කර ලබෝ හොඳට මටක තබා ගන්නවා. උුණහසේ අවසානට දේශනා කරනවා හරි ලස්සන දෙයක් අපේ ජීවිතය ගැන. මකද දේශනා කරන්නේ පුනප්පුනන් ජායති මේ තන්හාව සම්පූර්ණම නැතිකරගත්තේ නැත්තං. නැවත නැවත උපදින්න සිද්ධ වෙනෝමේ යන සංසාර ගමන මනුස්ස ලෝක වන්න පුළුවන් දිවිල් ලෝක වෙන්න පුළුව වෙන තැන උපදින්න සිද්ධ වෙනවා. ඉපදුනාම මීයතීචර. මැරෙන්ඩක් සිද්ධ වෙනවා පිට. එහෙනම් ඉපදින වාර්යක් ගා නිපින් තුනි මරණයට මුහුණ දෙන්න වෙනවන්නේ. ඉපදින එකත් මැරණ එකත් විතරක් නෙවයිනිමේ සංසාරය සිද්ධවෙනි. ඉපදුනාට පස්සේ මැරෙනකං ඒ අතර කොච්චරක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. වයසතට යන්නවා. ලෙද වන්නවා ප්‍රියන්ගෙන් වෙන්වෙන්න සිද්ධ වෙන මෙම නැවත නැවත වෙනේවා අප්‍රියන් සමග එකතු වෙන්න සිද්ධ වෙනවා හිතන පතනදී ලැබෙන්න්නේනේ බලන්න කොපින් උතුනි මේ ජීවිතීම මේ මනුස්ස ලෝකිදිම නැවත නැවත මේ දුක්්ගොට ඔබ කොච්චරක් මුහුණ දීලාති නවද නැවත නැවත උපන්නොත් නැවත නැවත මේ දුක්්ගොඩ ලබන්න වෙනවා නැවත නැවත මැරෙන්න්න සිද්ධ වෙනවා නවත නවත මැරුණාට පස්සේංතුනි හුණප්පුනන් සීවිති කාය හරන්ති අපේ මේ සීවති කාය කිය අපේ මේ සරීරයේ මලකන අමුසොහොනට ගිහිල්ලදා නොයක කීවතාවක් නම් පින් උතුනි ඔබේ මලකුණ කරතියාගෙන මේ ලෝකයේ ඥාතීන් මේ මහපොලෝට පස්සෙන ගිහින්දාලා ඇද්ද ඔබ කල්පනා කරල බලන් ඔබ ය ජීවත්වෙන ඉඩ මෙීමම ඔය හිටගෙන ඉන්න තැනම ඔය මහපොලවෙම සියතහස් වතාවක් ඔබේ මලකුණ මහපොලොුවට පස්සවෙලාග හිල්ලතිී නොමේ සංසාර ගමන. එකත් නැවත නැවත වෙන එකක් ඒ නැවත නැවත කාරණය වෙන්න මොකක් නිසාද තන්හාව අවිද්‍යාව මුල් කරගෙන මේ සංසාරය ජායති නැවත නැවත උපන්නොත් පමණයි බුදුරජාණන් වහස මතක් නම් ංගංච ලද්දා අපන භවායන පුනපපුනන් ජායති බූර්ඥයටී සඳහන් කරනවා එහෙමනම් බමුණ මේ ලබාගත්ත වටිනා කියෙන මනුස්ස ජීවිතය. නුවන කල්පනා කරලා ප්‍රඥාව මෙිහේවලා සසරෙන් ගැලවෙන්න මහන්සි ගන්නවා නුවන තියෙන ශ්‍රාවකයා කියලා බුදුරජාණන් වහස මතක්කනවා. එනම් උදේ කියන බමුණට ප්‍රඥාවේ උදා වැතිකරගන්නට මේ සංසාර ගමන නැවත නැවත මුහුණ දෙන්න වෙන භයානක දේවල්තික බුදුරජාණන් වහස සිහිපත් කරලා දෙන්න. උදේ කියන බමුණ ගොඩාක් තරහින් හිටී බුදුරජාණන් වහන්සේ. ති වැඩමවීම පිළිබඳව මේ නැවත නැවත දංවල දන්නට. හැබ උදේ කියන්න බමුණට ප්‍රඥාව උදාව ඇති වුණ. තේරුම් ගත්තා අනේ භාගතුන් වහන්සේ දේශනා කරපුමි ධර්ම පරියාය මනවතරම් සත්‍යයක්ද. මනතරන් සැබෑවැක්ද. සැබවින්ම මට නැවත නැවතමී සංසාරය ඉපදෙන්ඩ වනොත්. සැබවින්ම සංසාර නැවත නැවත මට වයිසටයන්නවා ලෙඩවිඩ වන්නවා. කියෙන දුද්ගොට මූුණදලා මැරෙන්ඩ වෙනවා. මේ මහපොලෝට නැවත නැවත පස්වෙඩ වෙනවා නැවත නැවතත්. ඒ නිසා මම මේ ජීවිතය මොකද්ද කරන්න ඕනි මේ සසරට නැවත නොවෙන කෙනෙක් බවට පත්වෙෙන්ඩ ඕන කියන කල්පනා ඇතිකරගෙන. ස්වාමීණී භාගතුන් වහන්ස අද පටන් මම තුනරුවන් සරණගේ ශ්‍රාවකයකුට දරත්වා. මේ මුොහොතේ පටන් උතුම් වූ සීලයේ පිහිටලා උතුම් වූ සමාධිය වටමින් වඩමින්. මේ ලෝකයේ ප්‍රඥාවෙන් දැකලා මේ සියල බැඳීම්වලින් නිදහස්සන ශ්‍රාවකයෙක් බවටම පත්වෙනව කියලා. තතාගතයන් වහසට ප්‍රතිඥ්ඥාවක් ලබා දුන්න පින්වතුන මේ උදේ කිය බ්‍රාක්්මණය. එහෙනම් ඔබත් අධිස්ථානයක් ඇතිකරගන්න. ඔබත් කල්පනාවක් සිටවිල්ලක් පහළ කරගන්න මේ දේශනාවට අනුව. නැවත නැවත ඇවිදගෙන යන සංසාර ගමනි නැවත නැවතමී දුද්ගොටට මේ ගිනි ගොඩට වැටන කෙනෙක් බවට මං කවදාවත් පත්වෙෙන්නේ නෑ. එමනම් මේ බුදුරජාණන්මහන්සකි ශාසනී ලැබුණ වෙලාවි. සීල සම්පත්ති ඇතිකරගන්න කෙනෙක් බවට මම් පත්වෙන්වා. සමාධි සම්පත්ති ඇතිකරගන්න කෙනෙක් බවට ම පත්වෙන්වා. ප්‍රඥා සම්පත්තිය ඇතිකර ගන්න කෙනෙක් බවට ම පත්වෙලා නැවත නැවතමී යන සංසාර ගමන නවත්ත ගන්න මහන්සි ගන්නවා කියන අධිෂ්ඨානය. ත් හැම කෙනෙක් ම මී මුහොට ඇතිකර ගත යුතුව තිබෙනවා. ඒ අධිෂ්ඨානයේ මේ උදේ කියෙන සූත්‍ර දේශනාවෙන් අපේ ජීවිතයේ තුළ ඇති කරගෙන අවිද්‍යාවත් තෘෂ්ණාවත් නැවත නූපදින් ලෙස නැතිකරල දාන්ට හැම කෙනෙක්ම මහන්සි ගනිත්වා කියල ප්‍රාර්ථනා කරමින්. රැස්කරගන්න ටෙදන උතුම් පුං්ඥාබි සංස්කාර ධර්මය. දෙවියන්න තුළ සිලු සත්්‍යයන්ට අනුමෝධන් කරම අනුමෝදංඒවා. ඒ හැම දෙනාට මුතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිණි හේතුවා සනාවේවා. අද දවසේ ධර්මදේශනාවේ දායිකත්ය දරන පින්වත් හැම දෙනාම නමින්ද. ඔය ඇත්තන් හැම දෙනාම නමින්ද මේීගේී සිලු ඥාතීන්ටත් මේ පින උතුම් නිවනට පාරමිතාවක් වේවා මෙතැන් පටන් නිවන් ඩක්නා ජාති දක්වා සත්පුරුෂ කලනනිමිතුර ඇසුර ලැබේවා ලැබේවා. මියවතුම් පිම් බලින් හැමදිනාගිම ජාති ජරාාව්‍යයාදිි මරණසෝක පරිදිී වෙ නැතිකර ගන්නට පාර්මිතාවක්ම වීවා කියල ප්‍රාර්ථනා කරනවා හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.